ගෝල මෝදර පැවති ගෝටා ගෝගම් අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා දී තිබේ. ඉකුත් මේ මාස 9 වනදා ගාලු මෝදර පැවති ගෝටා ගෝගම් අරගල භූමියට කඩාවැත් පහර දීමේ සිද්ධිය තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් අරගල කරුවන් 5 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් කර තිබිනි. ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජූනි මාස 22 වනදා අධිකරණයේ හැම කරුණු දක්වන්නේ දන්නා එහි වගඋත්තර කරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිසාන්ත, ජොස්ටන් ෆෙනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. ලහිරු චානක ඇතුළු අරගල කරුවන් 5 දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිනි. ඒවා අද විජිත් මලල්ගොඩ සහ ජනජ සිල්වා යන මහත්තුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිනේ. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසු තීරණේ ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙන බවය.